විදුලි බල මණ්ඩලයේ ගිහිල්ලා රුපියල් 55ට 65ට පෞද්ගලික ජනනකරුවෙකුගෙන් විදුලිය ගන්න. එතකොට යුනිට් එකේ කොස්ට් එක මිනිස්සෙන්ට ඒගොල්ලන්ට ඕන විදිහට වෙනස් කරලා අවුරුද්ද පුරා යන්න කියලා. Thank you. මං හිතන්නේ මේ ගන්න මේ සදාහන් ටික දීලා තියෙනවා මට. එතකොට දැන් වැඩි මිලට ගන්න ඒගොල්ලෝ. ඒගොල්ලෝ පාඩු ලබනවා කියලා මහජනයාගෙන් අය කරන එක හරියද දැන්? විදුලි බිල 500කින් 100කින් වැඩි කරන්න කියලා දාසිරි ජයසේකර අමාත්‍යවරය කියනවා. නෑ මම මගේ 500ක් ඕනේ 100කින් වැඩි කරන්න නම් නෑ. මම මේ දේශපාලන අධිකාරියෙන් කරන ස්ටේට්මන්ට් ගැන ඒ කියන්නේ අපි දැන් මගෙන් අහුව ඉස්ලාම අහපු ප්‍රශ්නේ තමයි පහස් වෙනදේ ඉඳන් විදුලිය කපන්නේ නෑ නේද? ඒක මහජන විද්‍යා කමිෂන් කාදත් කිව්වේ නෑ. ඒක දේශපාලන අධිකාරියේ කතාවක්. ඒතකොට දැන් ඊයේ කිව්වොත් එහෙම විදුලි බිල 100 500කින් වැඩි කරනවා කියලා දේශපාලන කතා. ඒ කියන්නේ මම හිතන්නේ මේ මේ පොලිටිෂන්ස් සමහරකට මයිලේජ් එක ඕන මීඩියාකට වෙන කියන්න දෙයක් නැති නිසා මම හිතන්නේ ඇවිල්ලා එක එක කතා කියනවා. දැන් විදුලි බිල වැඩි කිරීමේ කතාව දැන් මාසයක් තිස්සේ හැමදැනම කියනවා. අපි දන්නවා විදුලි බිල වැඩි වුණ නැත්තේ 2014 ඉඳන් 2022 දක්වා අවුරුදු 7ක් වැඩි වෙලා නැහැ. ඇයි ඒ? මේ අපි වගේ ස්වාධීන ආයතනයක් තියෙන නිසා තමයි කිසිම කෙනෙකුට මේක රෑ 12ට වැඩි ගන්න බැරි. දැන් ඒකත් පුළුවන් නම් එහෙම අපි තෙල් වැඩි වෙන්නේ කියලා රෑ 12ට වැඩි වෙනවා තෙල්. හාල් වැඩි වෙනවා. පිටි වැඩි වෙනවා. ඉතින් තෙල් රෙගියුලේට් කරන්නේ ඔබතුමා? නෑ තෙල් අපිට දීලා නෑ. අපිට දුන්නා නම් එහෙම ලස්සන කරනවා. ලිහිසි කොට තියෙනවා. ඒ තියෙන ලිහිසි කොට ඉස්සරනේ. ඒ ලුබ්‍රිකන්ට් ඉස්සරයි තියෙන්නේ. ඒකට අනිත් දේවල් අපි බැලුවොත් එහෙම මිල වැඩිවීම වෙන්නේ මධ්‍යම රාත්‍රියේ කවුරුත් නොදැනගෙන. ඒකට විදුලි බිල එහෙම වැඩි ගන්න බෑ කාටවත්. විදුලි බිල වැඩි කිරීමේ ක්‍රියාමාර්ග ගන්න ලබන්නේ අපි විතරයි. අපි තමයි ගන්නෙ. ඒකටත් ක්‍රමවේදයක් තියෙනවා. ඒ කියන්නේ රෑ 12ට මේක වැඩි වෙන්නේ නැහැ. කිසිම බය වෙන්න දෙයක් නැහැ. දැන් ඔය එක එක ඇමතුරුන්ට ඇවිල්ලා මේ දේශපාලන කතා කියන්නේ වැඩක් නැහැ. මොකද අපි විදුලි බිල වැඩි කරන්න කලින් ඒ අවශ්‍ය ක්‍රියාමාර්ගය අනුව ඒ අවශ්‍ය පුවත්පත් දැන්වීම් දාලා මහජන උපදේශන පවත්වලා අපි හැම දිනටම කතා කරන අදහස් විමසලා ඒ අනුව තමයි අපි තීරණය කරන්නේ. ඊනවට අපි අන්තිමට කියනවා විදුලි බිල වැඩි කරනවද නැත්නම් රජයෙන් ආධාර දෙනවද? ඒක රජයේ ක්‍රියාමාර්ගයක්. ඒ අනුව මේක තමයි මෙතන ලංකාවේ තියෙන එකම දේ. රෑ 12ට වැඩි කරන්න බැරි. දේශපාලන අධිකාරියට ඕන විදිහට ටැරිෆ් එක වැඩි කරන්න බැරි. එකම ව්‍යාපාරික කටයුත්ත ලංකාවේ තියෙන. මොකද මේක කරන ක්‍රමවේදයක් තියෙන ක්‍රමවේදය. ඒ පනතේ ලියලා තියෙන කොහොමද කරන්න ඕන කියලා. ඒ අනුව මම හිතන්නේ මහජනතාවට බය වෙන දෙයක් නැහැ. හැබැයි මම හිතන්නේ අර මම කිව්වා වගේ මේ අවුරුද්දේ අපි බලාපොරොත්තු වෙනවා බිලියන 250කට විතර පාඩුවක් විදුලි බල මණ්ඩලයේ ඇති. තව ටිකක් ලියාගෙන යන ලේසි. දැන් ඔය කියන විදිහට යුනිට් එකක ඒ කියන්නේ ජෙනරේෂන් කෝස්ට් එක කීයද සාමාන්‍යයෙන් ඇවරේජ් ගත්තම? එතකොට මිනිස්සුන්ට අපි ජනතාවට රටේ විකුණන්නේ කීයද දැනට? දැනට විකුණන්නේ රුපියල් 16ට. 15යි 16යි 17යි ඇවරේජ් කරපුවාම දැනට ගිය මාසයේ එස්ටිමේටඩ් කෝස්ට් එක පෙබරවාරි රුපියල් 30යි. ඒ කියන්නේ විදුලි එකකයක් හදන්න යන ජනනය කරන යන 30කට හදලා අපි 15කට 16කට විකුණනවා. රුපියල් 17ක් පාඩු එක යුනිට් එකකට. මේ තත්ත්වය අපි ගණනය කරලා තියෙන්නේ මේ ගණනය කරලා තියෙන්නේ ඩොලර් එක 203 ඉඳන්. Are you a hotelier? Join us. hotelshippo.com your local booking partner.